කොරෝනා වසංගතය නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරිසටත් රැකියාවස්ථා අහිමි වුණා. ඔවුන් තම වාසස්ථානවලට වී සිටියා. නමුත් එය දිගුකාලීන යහපත් පියවරක් නොවන බව ඔවුන් අවබෝධ කරගත්තා. කොරෝනා වසංගතයෙන් මිදීමට නම් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව ජීවන වෘත්තිය සිදු කළ යුතු බව ඔවුන් අවබෝධ කරගත්තා. කොරෝනා වසංගතයේ පවතිද්දීම යලිත් ඔවුන් සුපුරුදු රැකියාව ආරම්භ කළා. ඒ නිසි සෞඛ්‍ය උපදෙස් අනුවයි. කලින් නම් මාස් 10 අපි දැම්මේ නැහැ. සර් නම් අපි එකට එක පිඟාන බත් කාලා එකට මාළු හුමාරු කරලා තමයි කෑම එහෙම කෑවේ. දැන් එහෙම කන්නේ නැහැ. අපි වෙන වෙනම පිඟාන කෝප්ප අරගෙන වෙන වෙනම තමයි කෑම එහෙම කන්නේ. වැඩ කරනකොට පුළුවන් තරම් බලනවා අපි දුරස්ත ප්‍රමාණය තියාගෙන වැඩ කරන්න. මාස් එක හරියට දාගන්න, නිදා ගන්නකොට වෙන වෙනම නිදා ගන්න කියනවා. අපි පරිස්සම් වුණොත් අපේ දරු පවුලත් රැකලා, අපේ රස්සාව රැකලා 2021 අවුරුද්දට බය නැතුව මුහුණ දෙන්න පුළුවන් කියලා කියන්නේ. ගැටලුව ඇති වෙන්නේ රැකියාව කරලා අවසානයේදී. මොවුන් එකට ඉන්න පිරිසක් හුඟක් වෙලාවට රැකියා ස්ථානයේදී සාද පැවැත්වීම. එහෙම එහෙ ගමන් බිමන් යෑම, අනවශ්‍ය ගමන් බිමන්, මේ අනවශ්‍ය දේවල් කරන්න යෑමෙන් තමයි බොහෝ අය අතර රෝගය පැතිරිලා තියෙන්නේ. ආහාර ගන්නකොට විශේෂයෙන්ම වැඩබිම් වල රැකියා ස්ථානවල ඔබ වෙන වෙනම ආහාර ගත යුතුයි. එක්ව ආහාර ගැනීමේදී පරතරය අපිට පවත්වා ගන්නත් බෑ, මුහුණු ආවරණත් නෑ. ඉතින් අපිට තියෙන අවධානම වැඩි. විශේෂයෙන්ම රැකියා ස්ථානවල වැඩබිම් වල එක්ව ආහාර ගැනීමේ පුරුදු අත්හැර ගත යුතුමයි. වෙන වෙනම කෝප්පයක් පිඟානක් භාවිතා කරන්න ඕනේ. මෙහෙම කළොත් වැඩබිමේදී ඔබත් සුරක්ෂිත වෙලා ඔබේ රැකියා කටයුතුත් කරගෙන 2021 වසරට විශ්වාසයෙන් පියනගන්න ඔබට පුළුවන් වේවි.